ස්වාදනරෝපානී රාත්‍රනවයඇතිය ප්‍රධාන සිංහල පුවත්විකාශය. ප්‍රථමෙන් අවධානය ප්‍රෘතිී සිරස්ථල පෙතා. නුවර එළියට හෙට දවස්ස පුරා ඇඩිරි නීතිය. ගමනාගමනය අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි. යුතුකමී ඉටුකම හුපියල් මිලියන එක් දහස් දෙසිය දහත් වන ඉක්මවයි. කොරෝනා මරණ ගැන සරත් හොන්සේකාගේෙන්සිඩයට ප්‍රකාශ අන්තර්ජාල පහසුකම් ඇතත් නැතත් ඕනෑම දුරකතමයකින් ගාස්තුවක් නැතුවම අධ්‍යාපනය ලබන්න සිසුන්ට වරමක් බිඳවැටනු මුල්්‍යේ සමමාගම්මල තැන්පත්කරුවන්ට කඩිනමින් පටිලාබ කොරෝනාවෙන් ඉතිහාසගත සාගතයක් දුරභියක්ෂක් ඇතිබන පවටක් අනතුරු ඇඟවීම් දේශිය පුවත්. හෙට දවසපුා නුවරලිය පරිපාලන්න දිස්ත්‍රික්කේ තුළ, ඇදර ීතිකයත්මක බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිේදනය කළා. අත්‍යවාශ්‍යසේවා පාත්වාගනයාම සඳහා හැර එම දිස්ත්‍රික්කේ තුළ අනිකුත් සියලු ගමනා ගමන කටයුතුත්තහනම් බවයි පොලිසිය පවසන්නේ. මධමරාත්‍රී සිට නොරලී දිශ්‍රික්ය තුළ මෙම නිරෝධහයි ඇදර්නීතිය ක්‍රියාත්මකයි. මිට අමතරව මතිස්සක්වුණ රිදා එනම් අනිදාා දිව නිපුරවා ඇදර්නීතිය බල පැවැත්වෙනවා. ලබන සඳදාසිට බදාතෙක් සියල දිස්ත්‍රික්වල ඇඳදර්නීතිය, පෙරපරිදි රාත්‍රී දහයේ සිට අලිය මහතරදක්වා පමණක් ක්‍රියත්මක කරනවා. ජනිහතර බ්‍රහස්පතින්දා සහ ජනි පහත් සිකුරාදා යනදින දෙකෙම, රථපුරා ඇදර්නීතිය ක්‍රියාත්මක ක අතර ජනිහය සෙනසුරාදාසිට සියල දිිශ්‍රික්වල ඇදර්නීතිය, ැවත දනුම් දෙන තුරු්‍රියත්මක වන්නේ රාත්‍රී දහයේ සිට අලුම හතර දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශයනිකුත් කල නිේදන සඳහන් වන්නේ. කෝවිට වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපතිතුමා ලබා දෙන නිවැදති නායකත්වය ඉන්තිාව අගෙකලා. ඒ ශ්‍රී ලංකාබේ ඉන්දිය මහකොමසාරිස්වරයා ජනාධිපතිතුමා හම වූ අවස්ථාවේදී. මෙ අතර ඉන්දිය අග්‍රමමාතය නරේන්ද්‍ර මෝධිමහතා ්‍රමතිවරයා වෙත දුරකථන පනිවිඩයක් ලබාදමින් ප්‍රකාශ කළේ කෝවිත් අහනවය වසගතය එප්පාලනයට ශ්‍රීලංකාව සමක් වූයේ නිසි වේලාවට නිසිපියවර ගත්නිසා බවයි. ලකාවේ ඉන්ද නව මහකුම රරිස් ෝපල් ගල හතා සහ ජනධතිපති ගොටාව රජපක්ෂමතිතු මාතර හමුසිද න ජනධතිපති කාරයාලේද. පසගේ ඉද අග්‍ර මත්‍යවරයා සමග දුරකතනෙන් කළ සුගද සසාච්චාව ස හිපත් කළ ජනතිපත්තු ම දෂකර අස්ාව ලංකාව බාතුන් සහය පිබඳ ස්තු ති පල න්ද ග න ද මහ සු පතුම් නදතිපත්තුමන්ත පි ග හ ම හ ස් රයා ොවි හ නවසංගතයට එර හි සාර්ක සටනට රජපක්ෂමතිතුමා ලබදන නිවැදි නායකත්වය අග කලා. ලාලක කියන්ට මත් අධ්‍යාප පන ි්චත්්‍ය ලබදීම ඉදාවව ස නම්බව මහොමසාරරිස් රයාාපිකාක්ශ කලා ආර්ථික සහ රද සහයග්‍යතාවට අමතරව දෙරට අතර සමත්තා වැඩදිියුණ කිරීමේ අවක්ෂතාව, රාජපක්ෂමිතුමා හිදී පෙන් පාදුන්න. මේ අතර අග්‍රාමතය මහින් රජපක්ෂ මහතාගේ දේශපාලන දෙවියට වසර පනක් පිරිමණනිමිතතිෙන් ඒ හතා දුරකතරෙන් ඇමතු, ඉන්දිය අග්‍රමාත්‍ය තරන්ද්‍ර මෝදිමහතා සුපැතුම් එක්ලා. ல දුரு த்த ස தேද. மாத்தை ஆருமிகும் தொண்டபன் மහතාாகி அභவே ස න්ந்தேன். இந்திய அගராமாத்திவරயா සய ஷோகிய லைக்கலாம். சாக் ටபල සභகிත්வே ඇතිவு, கோVID් னாாமை அமதில பீட்டுவීම, புரோகாமிவීම සහන්ந்தேன், அගමனிතුமா இந்திய அගராமாார்த்திவරயாට සய பிர්‍රசாதே பலக்கலாம். නි ලාලකයන්ෙන්වාගනීමට ලැබුණු සහය අගේ කරන බෞද මහින්දරාජපක්ෂ හතාමේහිදී ප්‍රකාශ කලා වතු නිවාස වැඩදිියුණකිරීම ජයේ වැඩ පිළිබලට ධාරකිරීමට, ඉද රජය සූදානම් බව, ඉදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා. බංගාදේශ ග්‍රමාත්‍ය, ශේකක් හසීන මාර්ධදිබිය ජනාධතිපති ්‍රහහි හොම, සොල තුලූ ෝක නාකන් ප්‍රසක් ග්‍රමාත්‍යවරයා අමතා සුබ පැතුම් එක්කලා. ඉටුකම COVවිID-19 සෞඛ්‍යහා සමාජාරක්ෂණ අරමදලේ ශේෂය රුපියල් මලියන එක් දහස් දෙසිය දහත්වන දක්වා ඉහළ ගොස්තිබෙනවා. මද පත් ජ्य සව කියයන් පරිත්්‍ය्याග කළ රප्याල් मिलියන වෙසි පහක මුදල ්ු කාර මහහි ප හරත් මහතා ජතිපති කා යාले ද ජතිපති ට ර පක්क्षම තු माට හරදුන්න. කිබත්ගොඩ ර මහදේව आධ ුරු සංගමය රප क्षයක දලක් ජනාतिපति කා ्याයාले अ අධ्यक्ष नराल පාලන विष්්‍රමික मेज नराल ගේBएග වෙ හතාට ह න ලැබවා. මहा සංගराත්ය विවිධ आයතන මෙම පුද්ගලයන් විශාල ස संख्या අ මුදරට ප්‍රරි ्याගල ද ඇති भाයි ජතිපති ධ්‍ය्याශී දने කले දේශාන් සිටන නතාවවද මෙම අරමුදලට දායක වෙති මෙවා checkෙක්ත් හෝ Telegraph සම්න මෙ w.it.lk වෙබට පියෝසේයද අරමුදලට දායක විය හැකි. එ මෙෙන්ම හැෂ් දෙසය හතයි හැ අමතා අරමුදලට පත්්‍යෑග සිදුක හැකි වයි ජනතිපති මාර්ධ්‍යංශ සහන් කරන්නේ. දුරකතන අංක, බිින්දුවයි හතයි හයැයි බිඳුවයි හත්සියයයි හත්සියය, බිදුවයි එක එකයි දෙකයි, තුන් සිය විස්සයි අට සය අසුව බිඳුවයි එක එකයි දෙකයි, තුන් සිය පනස් හතරයි තුන් සිය හතළිය සහ බිඳුවයි එක එකයි දෙකයි, හරසේ වි හතරයි බින්දුවයි දොලා ඔස්සේ වැඩදුරතොරතුර දැනගනීම හැකි. රන ආසාධතයන් එහලස් දෙනකූ ගර්තා වී ඇති බව සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශෂ්‍රඥවෛද අනිල් ජාසිංගම හතා පවසනවා. ඊෙතිනේදී හඳුනාගත් ආසාධතයන් සං්‍යාව හැට එකක්. මෙැරටින් වාර්තා වූ කොෝනා ආසධ තයන සංඛ්‍යාව එක්හස් පන්සිය හතලිය දක්වා ඒහල අදස්වේලබාරෝහල්වලින් පිටවගේිය සංඛාව, හත්සිය පනස් හතරක් වට පත්තුනේ අධනේදී තවත් රෝගෙන් නවදනකු සුේලබී මත් සමඟයි ඒ දදිෙ රග දහතුද දෙෙකු සුේලාරෝහල්වලින් පිටවගයා. කවත් රෝගින් හත්සිය හැත්තෑ හහිදනකු රෝහල් කහිේක පතිකාරලබමින්සිටන අර වෛද්‍ය අදක්ෂණයටතේ පසුවන සංඛාව හැත්තෑ පහක්. මෙ අතර ඒදිනයේදී CR පරක්ෂණ එක්දහ හත්සිය හත්තුනක්ෂදු කළ බව සෞඛ්‍යංශ පවසනවා. ශ හ . දිගම නි ධ තු හි . තු හ . ඹ ොටු ප්‍රදේශේ නාවක හමුදාව භවියට ගත් ග ූ ගොඩනගකිල්ලේ නාවක ටයෙකට, කරෝුණ සාධනය ඇති බවට තහරුවීමත් සමග හෙසිට නාාවක බලන් PCR පීක්ෂණ සහ යමුකරීමට පියවරග තියෙනවා. දී ආසාධ්‍ය නාවිකස බලාගේ පළම්පෙල ආශිතියන් කරහි ඩි අවදහනය යම කෙරුණා. කොළඹ ගරයේ මගේ ප්‍රවාහනකටයතු සහ බණ්ඩ ප්‍රවාහනයසිදු කර ආතන බල රාගත් ේ රන් තිස් හදනකගේ PCR රක්ෂණ අදසිදු කෙරුණ. ද්‍ය . ව හ . නවිකහමුදා සාමාජිකයන් නවදෙකු සුවේ ලබාරෝහල් වලින් පිටවෑමත් සමඟ සුව ලබූ නවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව තුන්සේ හැට හයදක්වාහිල ගියා. මුල්ලේරයාාව රෝහලින් හයිදනකුද නාවක මහරෝහලින් දෙදනෙකු සහ, හෝමගම රෝහලින් එක් නවිකයකුද මෙසේ සුවේ ලැබූ පිරිට අයත්. මෙ අතර රාජරය අද පර්මන්තු පශපිය පිටි ුදහමුදා නිරෝධායන මධ්‍යස්ථාන නිරෝධාහනය අවසන් කළ පුදගලයන් අට දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් පලා පිටි ගියා එම පිරි ර්දි ට රට පමි රෝධාහන ක්‍රියාවලට එක් සිිපුදගලන් බවයි යදමදා ප්‍රකාශ කල. එමෙන්ම බූසහ කල්ිිය නාවිකහමුද නිරෝධායන දස්ථාන වලින් නියෝධහනය අවසන් කළ පුදගලැන් හතර දෙනකුද අද නිවෙස් බලාපිට ගියා. බූ මධ්‍යස්ථානයි මේ දක්වා නිරෝධහනය අවසන් කළ පිරිස එකසිිය අනූහයක්.COෝවි-19 වසංගතයේ හේතුවෙන් ලෝකයේ නිෂ්පාදන වලට ඩොලර් ට්‍රලියන අටයිදශම පහ එක්ම වන පාඩුුවක්ෂද වන බව එක් ජාතින්ගේ සන්නධහන මහලේකම් ඇන්ටෝනිිය ගටරේස් පවසනවා. මෙම ඇතිහෙන්න හැකි විනාශ්‍යයක් මෙන්ම ඉතිහාසකත මට්ටමක සාගතයක් සහ දුර්භීක්ෂයක් ඇතිව හැකි බවට ඔහු අන්තුරුවග වනවා. මෙම තත්ත්වය වැලක්වීමට නම් ගෝලිය වසංගතයට එක්සත් භහාවෙන් සහ සහෝදරත්වෙන්, ප්‍රතිචාර දැක්වීමට ජාතිී පිවරත යුතු බයි එක්ත් ජාතින්ගේ මහලෙකම්මරය පෙන් වාාදෙන්නේ. ෝවිD-19 හෙවත් නව කරුණා වෛරසය මේ වනවිට ලෝපුා පනස් නවලක්ෂහතලිස් පන්දහස් දෙෙේ හතලෙස් පස්සනකට ආසාධනයේ වෙති වෙනවා. සුවේ ලබාඇති රෝගිණ සංඛාව විසි හයලක්ෂ අදහස් හාරිසය තිස්නාවයක්. රිසේ අසාදනෙවීමෙන් මරන තුන් ලක්ෂ හට දහස් නවසි විසි එකක් වාර්තාාවනවා. රටවල් හාස්වන් පාල ප්‍රදේශ දෙසය දහතුනක වෛරස ව්‍යපති ඇති වයි ලෝක සෞඛක සන්න ධානය පවසන්නේ. නව්‍ය කරා වරසය වැලදීමෙන් ඉන්දියාවේ මියගිය පුදගලයන්ගේ සංඛ්‍යාව, චීනීෙන් වාර්තාාවූ මර්ණ සංඛාව අභිභවා ගොස්තිබෙන. එයනුව චීනයෙන් මරණ හාර්දහස් හයිසිතිස් හතරක්වාර්තාමන අතර, ඉන්දාවෙන් මරණ හාර්දාාහ සත්්‍යයදා හතරක් මෙමටමිට වාර්තා වනවා. තමද ඉදාවේ ෛනික කොවිD-19 ආසදිිතැන් සංඛයාාව පළමුුවට හද්හසික්නවා ගස්තිබෙනවා. දකුණු කොියාවේ නවතත් පාසල් දෙසේකට වැඩි සංඛ්‍යාවක් වසාදමීමට බලධහරින් පියවරගත්තා? මස් දෙක පමණ කාලයකට පසු එහළම දෛනික ආසධතයන්ගේ සංඛ්‍යාව වන හැත්තෑ නවදෙකු වර්තාව මත් සමඟ මෙම පියරෙන නැති බයි යට ලදධහරින් පවසන්නේ. මීට දින දෙකට පෙර සෝල් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාූ ආසධතයන්ගේ පොකරත් සමඟ වඩසේ නාව මුහුණුවරකින් පැතරයාම ආරම වඇති බයි එරයටට සෞඛ්‍ය බලධහරින් පවසන්නේ. මේවන පෙට ඇමෙරිකාවෙන් වාර්තාමන මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක් මෝඇති යිවාර්තාාවන්නේ. යදිෙදී පමණක් එරටින් වාර්තා වූ, ආසධතයන්ගේ සංඛ්‍යාව විසි දහසෙක් නොවාති බෙනවා ්‍රම් පරිපාලනය වසග තත්ව මනාලෙස කළමනාකාරණය කරේ නම් තත්වය මෙතරම් ආවාසනමන්ත නොවු ඇති බවට බොෝ අංශ මේමනවිට චෝදනාගෙනවා. ජපනයේ හදිසිතත්වේ ඉත්කිරීමත් සමඟ එරට නිර්ධික ප්‍රදේශයේ නව ආසධයන් රසක්හම බව විදෙස්වාර්පයෙන් බාදනෙන. වි ආස්ථාධතියන් වැඩිමටවල් අතරින් තුන්මලස්ථායට පත්තු ඇති රුසියාවේ සමස්ත ආසධ්‍යයන් සංඛාව මෙ වටිට තුම්ලක්ෂ අසූ හද්්‍යහසයෙක්නවාතිබෙනවා. පසුගගේ කාලසිමාව සමඟ සසධනය කරන විට දයිනික ආසධ්‍යයන් වාර්තාාවීම දෙගුණ වී ඇති බක් පෙනන්නට ඇතයි යට සෞඛ්‍යාංශ පෙන්වාදෙනවා. මෙ අතර බටහිටවල පැතිරයන කොரோා වසගතය සම්බන්ධයෙන් තමන් සතුට පත්වන බව ISයි සන්නධානය ප්‍රකාශකරතිබෙනවා. ඕුන්ඳහන් කරන්නේ වසංගට තත්ත්වය ලොව රටවලට දෙවියන් විිසින්තුන් දනුුවුමක් බවයි. අය සඳධානේ නායක අු ඒබ්‍රහිම්, අල්හශිමි අල්කුරේෂී සතුරන්ට සහ ඔවන්ගේ මර්මස්ථාන වලට හැකි උපරිමශක්තියෝධවාා පාර්දන ලෙස උපදෙශලබදී ඇැයි රොට පවත්සේ වාර්තා කළ. සමගේ ජනබලවේගෙන් නාමයෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදා සමහතා ඇතුළු අනු නව දෙනකොගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහම ක්‍රියත්මකන පරිදිී අත්්‍යටවීමට පක්ෂ නාකත්වය ගත් තීරණය එහි කෘති්‍යාධිකාර මණ්ඩලියය ඒක මතිකව අනුමත කලාා. ඒ අද පරවරේ පැවැති කෘති්‍යාධිකාීම මණ්ඩල රැස්වීමේදී. එම තරන ැනීමත් සම සචිත්‍රමතාා සහතාදැරූ එක් ජාතික පක්ෂ නෝච්ච යක දුරය අසන ස්තනදාය දුරය මෙන්ම කෘති්‍යාධිකාරේ මන්ඩල සසාමාජිකත්වයද අහුසිවනවා. සමකි ජනබලවගේට එක් වූ සෙසු පිරිසගේද තනතුරු සහාවකීමම් අහුසිවන බවයි එක්ත් ජාතික පක්ෂ පවසන්නේ. ඉදිරි මහමැතිවරණයට සමකි ජනබලවේගේ නාමයෝජනා ලබදදුන් එක්සත් ජාතක පක්ෂ සමාජකන් සයකට අසන්න පිරිසගේ සසාමාජිකත්වය අත් හිටුවීමට පක්ෂ නායකත්වය පසුගේ දාාතිකිරනය කලා. දැොති ක් තික ක්ෂ ෘති්‍යයාධ කාරී මනල රැස්වීම, හතුලිස්තිනිකු ආසන පිරිසක් සසාභාගේී සිටියා. එහිදීගත් තීරණයට අනුව පසුගේ යාාපාන ආ්ඩුවේ එක්ත් ජාතික පක්ෂ, ැබිනට අමාතවරම් ලෙස කටයතුර ලක්ෂමණ කිරියල්ල කබිර් හශීම් මංගල සමරීර ගයන්ත කරනාාතිෙක තලතාතු කරල රජිත් මත්නු බ්ඩාර වැනි ජේෂ්චයන් රසකගේද පක්ෂ සමාජිකත්වය අහෝසි බීතිබෙනවා නම්වසෙන් තාන කර. ඉතිහාසි පුරාම එක්සත් ජාතිය පක්ෂීන් කඩාගෙනගේ පිරිස් නැවත එක්සත් ජාති පක්ෂ ඇවිල්ල ද එක්ස ාති පක්ෂ එන්න කාටුවත් බාධාවක් නෑ සජිත් ප්‍රම්දස මටතුමා ක්ස ජාත්‍ර පක්ෂය නෑ අපි ව්‍යවස්ථාව අනුව වෙන පක්ෂියකින් නාමියෝජනා බාරදුන්නොත් යාගේ සාමාජිකත්වය අයි මේනවා අපේ පක්ෂේ හැර වෙනත් තාඩෑමක් එක කරයුතු කරන කත්තියගෙන ඉතාත්ම කෙටිකාලත් තුළ පිවර ගැනීමට තින්දු කර ඒගොල්ලගේ පක්ෂ සාමාජකත්වය සහ උන්ගේ මන්තිදර සම්බන්ධ ක්‍රිය කරන්න කෙේ දෙගනේ. අපි නිදහසරු දක්වන්න දවසත කල්දිීල දයනවා ඒගලන්ට ඒගන මලාහර කිය අ තීරන දවසක් කතුර ව වි හතයන දවසතක් දැන් අත්ිට ලත් ඉන්න නෝජනායයක්කං ආස සංවිදායයක්කං කෘතිාධිකාරි ම්ඩේ සාමාජකත්වය සිල ේවල් හම එක්කප පක්ෂදරපු නිල්තට ඔක්ක මංකලීන. මෙතන සිරිකොතේ ඇවිලක් ජාත පක්ේ කෘතියා අධිකාරි න්දෙට ආරතකරට සිරු දෙනම ඇවිල්ල ඒ සම්බන්ධය නිත්‍යයනු කූලව ුතු කරන එක එතනින් සස්පෙන් කල යෙනවා එක නත්ව ටල යෙන සමජත්ව ඒක මතිිකව සහ ද තනතුරු තිබ්බායගේත් ගැල්ුල තියන. ට පොට ම කරන්නවා මතු න්න පොට දෙන්නබව. ත ෘති්‍යයා ිකාරි මනල වැස්වීමෙන් අනතුරු එක් ජතික පක්ෂ මධ්‍ය හමුවක්ද පැත්තුවා. Aද හිටපු ාලිමෙන්තු මන් ප්‍රී මහචාරය ආශ් මාරසිංග හතාකයා සිටේ, ජිත් ්‍රෙමදාස මහතා නායකත්වේට සුදුස පුදගලෙු නොන බවයි. මදක්ඉන්නෙද හින්දම මයි එක්ත් ජාතික පක්ෂය ඇතුලේ වික්ෂනායකර බිහලලාති ො ක් ජාති පක්ෂයඇතිලීග පක්ෂණයක්කම කරනවා සජිත් ප්‍රදශ මහම ගක. එතකොට එතුමා නියෝජනායක තන්තුරට වඩ පක්ෂය තුළ පක්ෂනාය තන්තුර කරපු නිසාතයි මේ පක්ෂේයටම හා ියුනේ ම පවන් එදත්කවම පැදිලියගෙන ද කියන සි ප්‍රමද සමතය දුරල්නාකෙ එතුවා නේ ඉදිරි පපත්යතිවනේ ඒ ගොල්ලගේ වර්තමා එතරන කණඩායමගත් වැරදි තිීරණයක් නිසා තමයි පක්ෂයටම හානිියුුණේ. පක්ෂ සභාපය තන තුරත් ඒේවාගේ ියෝජන. ඒක තනතර දැනට ඉස්වලා තියන එකගැනත් ඉදිරිේද අපිටීන ගන්නවා. අපේ කෘති්‍යාධකාරරි මණ්ඩලේට නව සාමාජිකයන් අට දෙෙක් බන්ධවලා තියවා.ද පස්වර ේසම ින ලදේගේ කැඳවා තිබූ මධ්‍යහමේද පලබූයේ මෙවන් අදහක් මොකක් කරරි අරුදයක් ඇතිකරන්න බලනවා එක්ත් ජාතිික පක්ෂයයි සමවිජන බලවේගගේ කිය මේ වෙලාවේදී. ප ද නතිම ්‍රිය මාර්ගන්න තිබ ොතන ඒගල්න්ට රුද්වාත් ඊළංගත කරන්න එක්ත් ජාතික පක්ෂය සමග කරන වැඩ. අපි ඒ එක කරන ඒ වෙදාවට. අපිට දැන්ගේඒක ප්‍රශ් ගන්නන්නේ නෑ. මේ සෑම අවස්ථාවකදීම කරුර විික්‍ර පසිය ැත්තුවා ලාස හිට. ඇති සමගේ ජන බලවේගේ එක්ත් ජාති පක්ෂය ආශිර්වාදය ඒක පතක අනුමතියේ ඇතිව ආරම්භ කරපු සන්ධානය. ඉති නයිතික වශයෙන් සමකි ජන බලවේගේට කිසිභහානයක් කිසිකෙනට කරන්නට. සත්ජාතික පක්ෂේ කෘති්‍යාධ කාරීමමන්ලේ හැටහයක්කිටිය. ඒ හැටහයිෙන් තිස් හතක් අද සමගි ජනවලවේගේ ප්‍රධානකාරයයාලේදී අපි මුුණ ගැසුන. මුණ ගැසිලා සාකච්ඡා කරා සජාතික පක්ෂේ බහුතරේ මෙතනන්නේ ගගේයාආ්ඩුවේ හිටිය අයිකසි හත්දනෙ මන්තිවරු දොළහක් කිල්ලන්න ඉතර අනූපහෙන් අසුවක් කිල්ලන්නේ මෙතනී. අපේ පක්ෂයේ විනාශයට දායක වෙච්ච. අපේ ආණ්ඩුවේ විනාශසයට දායක වෙච්ච. මේ වෙනකොට බැඳුම් කර සිදුවීම පිළිබඳව අධිචෝදනා ලබල න්න තයි අද අපි රුද චෝදරලට රප ර ික් මාතය තු නීය මන්තන් උසාාව නගියට වාරේතුමාට ීය සම්බධයෙන් අවබෝධයක් ඇති මේ බොරුවත් තවත් කරන්න බෞරදදු විසිහයක් ක්ත්දාධතේපක්ෂ රත් විනාශ කරල මේ පක්ෂ විනාශ කර රට විනාශරන කරතාවයට බතුමා නැවත නැවත අතතියන් එපා. බතුමමා අපිත්තක කාලයක් වැඩකර එන්න මේ බංකො දේශපාල ඔබතුමාගේ ජීවිතය අවස කරන්න එ. ර ආසාධනය වූ පුද්ගලයන්තුන් දෙෙකු මිය කිය බවට මාර්තූ දාසේ වනදා පැවැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆිල් මාර්ශල් සරත්ෆොන් සේකා මහතා ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපාධ කොට්ටාසයට කැඳවාතිබනා පෙරවර එකොහටමන කොළඹ බාධ කොට්ා වෙත පැමණි හිටපු පාලිමෙන්න්තුන් ප්‍රී ෆිල් මාශල් සරත්ෆොන් සේකා මහතා දහවල් ොහයි පහල වනතුරු එම කොට්ටහාසයට ප්‍රකාශ ලබා දී තිබුණා එන් අනතුරව මාධ්‍යහමය අදහස්දක් වූ සරත්ෆොන් සේකා මහතා. මාතු දාසය මාධ්‍යහමුවත්තියලාමම් ප්‍රකාශකරා අප ධාරංචිල බෙනවිදියට මේවෙලාවෙේ කොරෝණාවලින් තුන්දන ජීතක්ෂරපත්වල ඉන්න හතලියක් පමන්නට කොරන හැදිල ඉන්න කියලා. අපි ඒවා දැනගන්නේ නිලවාර්තාන් වනෙවෙේ. සමාජ මාත්‍ය ජාාවලින් තයි වැඩියවිල්ල තිබුණේ ම ඒකැන ප්‍රකාශ කර. ඊට පස්සේ මාධ්‍යවේදක් කිවවා එක කන්ෆම් නෑනේද කියලා. එතවට මං කිවවා හැනෝක දාණන්ඩපා ම නැවත චෙක් කල කියන්න කියලා මවාහම යුදහමුදාපතිය මං ඒවලේම් චෙක්කර තුමායි ව එමිය ගිය කියෙන කතා වැරදිී කියල. තොකොට එවෙලේම මගේ මාධ්‍යලයකම්ට කියලලා යපු සලුම් මාධ්‍යවේදීට දුරකතනෙක් දැනුන්දීල ප්‍රෘතිය දදාන් එපා කියලා නමුත්ඒ ප්‍රවෘත්තිය අයිටයෙන්න්නගේ දාලා තිබුණ අධාරෑ යිතියන්නගේ පිය විකාශවානයේ දක්තුමාගේ ප්‍රතාශය නිවැරදි දැල්ලා. ඒකම දැක්කෙන අන්දක්කන. ෆොන්සේකා මහතා එසේ චෝදනා කළද එම ප්‍රවෘතිය අප මාර්තු දහ අටවනදාම විකාශය කළ බව හෝ වගකීමෙන් යුතුව මෙසේ පෙන්වා දෙන්නට කැමත්තෙමු. ඒ සාකට්‍යඇේදී ම ප්‍රකාශ කරා තුන්දනෙක් කොරෝණවලින් මේරටේදී නියගිල්ල කියලා. ඒ ගැන ප්‍රශ්නයක්ති වුණ සමාරපට අහුවමගේ නිලවශයෙන් ඒමට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඊළඟට මම කිව්වා නිලවශයෙන් නැවෙයි ම මේක දක් දෙක උතැනමට හරියට මතකනෑ කියලා. වර්දක් සිද්ධවට න මාධ්‍යන දෙයක් මම දැකල එමත ප්‍රකාශකර ගො රජනි ාරීන් අපට මේ තහවර කරගන්න මාර්ග්‍යයන. අන්තරජාල පහසුකම් ඇති හෝ නැති ඕනෑම දුරකථනයකින් ගාස්තු රහිතව නිවසේසිට තම පාසේ ගුරෝරුන්ගේෙන් අධ්‍යාපන ලබීමට සිසුන්ට අවස්ථාවල බාදීමට අධ්‍යාපනමා්‍යංශය මැදිහත්ව සිටනවා. ඒ ඩයිලොග් ආසියාටා සමාගම සමඟ එක්වායි. අධ්‍යාපන අමාත්‍යංශයේ දහතුනනා හැතේ හ දුකතනංකෙන් එකවර සිසුන් හතරිස් පහක් දක්වාවූ පිරිසකට ඉගැන්වීමට ගුරුවරුන්ට මගින් අවස්ථාව සැලසෙනවා. ආරම්භක අධිගරේදී පලාත්නාවෙන් තෝරාගත් පාසල් සයක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරීමට නියමිතයි. අමාත්‍යය දලස් අලහපරුම මහතාගේ ප්‍රධනත්වී අධ්‍යාපන අමත්‍යංශයේදී මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. ්‍රමාත මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑය සහ ජයස්්‍රමාාභූ සමිඳන් වැඳපුදාගෙන අශිර්වාද ලබා ගත්තා රුවන්වලි මහසෑ චෛත්‍ය රාමාධිකාරී නුවර කලාවයේ ප්‍රධාන සංග්‍රනායක පූජ පල්ලේකම හේමරාතන ස්වාමීන් වහන්සේ බැ දැක අශිර්වාත ලබා ැීමෙන් අනතුරුව අග්‍රමාතවරයා රුවන්වැලි මහසය වැඳපුදා ගත්තා. එ අනතුරුයි අක්‍රවාතය මහින්දරාජපක්ෂ හතා අටපස්නා නාධිපති උතුරු මැද දෙපලාාතේ ප්‍රධාන්න සංගනායක ආචාරය පජ්ජ පල්ලයකම සිරිින්වාස ස්ෝමන් වහන්සේ බැහැදැක අශුරවාද ලපා ගත්තේ. අනතුරු අක්‍රාමාතවරයා ජැශුල්මමා බෝ සමුදුන් මැද පුදා ගත්තා. අමාත්‍යස් සම් චන්ද්‍රසය නමහ ඇතුළ මහචන නියෝචිතැන් කහිපදෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා.ලා. නිු ෑ ර්ම ඇතිේ යුත දායගන්නට ශක්තිය මේ පොෝනා වෛදසිම ජනතාව බේර ගත්තු සත්තාන් මහවේ නිදු කේවා නිවෝවාසය පත්වේවා ප්‍රත්නත්‍රය ආශිරවාදම ලැබේවා කිය පාථන. තවත්දේශය ප්‍රවෘති දැන්. බිඳවට නෝ මෝල් ෙසාමාගම්මල තැන්පත්කරුවන්ට ලබාදිය හැකි උපරරිම ප්‍රතිලාබ කඩිනමින්ගේීමට කටයතු කරන බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධදන මහතා පවසනවා. තිරන දරදීම මාධ්‍යහමට එක්මින් වැඩදුරටත් අ දස්ත වු අමා්‍යවරයාකයාසිටේ හෝමාගම දියගම ජාතික ක්‍රීාවිශ් විද්‍යාලයේ ඉදිකිරීම සම්බන්ධීෙන් කරුණු සොෑැබැරීමට විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි. අලුත්කඩේ මහේස්්‍රාත් අධිකරණ සංකීර්ණට නවගොඩනගරි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන්න එගොන්නගි ංකීර්ණය ඉදිකිරීම සඳහා යවාන් මිලියන පන්සීයා. ර්ණ ප්‍රධහනයක් ලෙස චීන රජයෙන් ලැබෙන. නයක් නෙමින් සීයට සීත් තයාගයක් ලෙස ලැබෙනවා මිලියන එක්දස් අටසිය විසි පහ රපියල් වලින් මේ අධිකරල සංකීර්ණය සඳහා වැෑවෙන. මේ ආණ්දුවට විශාල අභියෝගයක් පසුගදා කරලා තිබුණා මේ සඳහ මට කෙටියෙන් සඳහන් කළ හැක්කේ. එතුමා කීප විටම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස සේවය කරලා තිබෙන නිසා ස්තව සති දෙකක් එතර ඇතුරත සංක්‍යදස්. සයිතව ශ්‍රී ලංකා ආර්ථිකය ගැන සැබෑ තත්තුූ හෙළිකරන කෘතියම්. එලි දක්වනො මම කැමැති ආරාධනය කරන්න, ආචාරය හරසද සිල්ලෝ වැනි විශයාලු බද්ධ කෙනෙේ, සමඟ ප්‍රසිද්ධ විවාදයකට පමිණෙන්ට ගෙන. අපේ රටේ තැන්පත්කරුවූ ආසාර්ථකවෙච්ච මුූල්ලෙ සමාගම්බල තැන්පත් කළ තැනැත්තන්. කොයිට ධනමය වසංගතය කරනකොටගෙන ඉතා විශාල පීඩනයකට ලක්වෙලා තිබෙනවා. එයාජුනුව ජනාධිපත්තුමා නියම කරනු ලැබවා අඩිනමින් මෙ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුදල්. කුමනෝ හාකාරයකින් ගෙවන් පුලුවන් උපරිම ප්‍රමාණි. වාහම ක්‍රියාත්මක වෙන පරිදි ගෙවීම ආරම්භ කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙස්සකින්. ඇහිද අතකරු ජනාධිපත්තුමා පැවසවා මේ අධිකරණ ඒ තිබෙන ආරවු. සේ හෝ කඩිනමින් පාර්ශ්වයන් අතර සාකච්්‍යා කරලා නිලාකරණය කරගෙන මේ තැන්පත්කරුවන්ට සානය සැලසීම සඳහා හැකි හැම පියෝරක්ම ගන්න ලෙස. යනුව දැනටමත් ජනාධපත්තුමාගේ නීමේමත් ලේකන්තුමා මේ පිළිබඳ මුූලෙ සමමාගම් වෙෙතා ශ්‍රී ලංකා මහාහබැකු වෙත අශ්‍ය නියෝග හා උපදෙස් ලබාදීලා තිබෙන. දියගම මයින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකී්‍ය ආශරිතව ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉඳි රීම සඳහා වෙන විශේසඥඥ කමිටුවක් පත්කිරීම සඳහා කැබිණ් මණ්ඩේ අනුමැතිය ලබා දුන්ට. මම ජාත්‍යන්තර ක්‍රකට් ක්‍රීඩාංගනයක් මගේෙහි හදවතෙන් අත්තර් ලනන්නේ ම බලාපොතුවේරට අනාගතය සඳ අවශ්‍ය වෙනවා නවා. එවැනි විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් මං විශ්වාස කනව ඉදිරි කාලය තුළද මට පුළුවන් වෙයි. වෙනත් රටකින් රාජ්‍යයකින් ආයතනයකින් මේ මිලියන තීතර ඉල්ලගන්න. මම එහෙම ඉල්ලගන පන්නපු ඇමතිවරේ. තම සතයක්වත් ආණ්ඩුවේ මුදල් නොමතිව මම කොයා අරගල් හිංගා කාලා වෙන රටකින් මුදල් ොයාගැ කරන එක. මගේ අියෝගට හරි සතුර කෙනෙක්. භාක් ප්‍රා්ත අමාත්‍ය අරුමග තොන්්ඩමන් මහතාගේ දේහය ගම්පොලවිත අද පෙරවරුවේ රැණෙනු ලැබවා. දේහය කොත්මලේ රන්බෝඩ බැවන්ට පත් පිහිට නිවසේ තැන් පත් කර තිබෙනවා අමාත්‍ය අරුමගම් ොන්ඩමන් මහතා එහ නවසියනු හතර වසරේ පැවති පාර්ලිමින්තු මැතිවරේ නුවරලිය දිස්ට්‍රික්කේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තෙරී පත්ව වනා. එදා සිට ක්‍රියාකාරී දේශපාලනය නිරත වූ ඒ මහතා ජීවිතයන් සමුගන්නා අවස්ථාවතෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කලා. වත්මන් රජයේ ප්‍රජාසවිවල ගැන්වීම හා වතු යටිතල පසුකම් සංවර්ධ නාමාත්‍යවරයා ලෙසද කටියයුතු කළේ ඒ මහතායි. ලංක කම්කර කුන්ග්‍රසේ නායකත්වේ දරමින් වතු ජනතාව වෙනෙන් දැවන්ත මෙහයක් එකටු කළ ඒ මහතා ප්‍රගට දේශපාලත්නියක වූ සෞම මෘර්ති තොන්ඩමන් මහතාගේ මුුණුපුරෙක වනවා. අහ ප්‍රාප්ත ආරුම්ගම් තොන්ඩමන් මහතාගේ දේහේ ගුවන් හම්දාවතයත් එම්මයි දා හතවර්ගේ හෙලිකොප්ට නයකින් ගම්පුල ක්‍රඩාගනයේ වෙත අද පෙරවරුව රගෙන එනුලපුවා. එහි සිට රිය පෙරහැරකින් කොත්මලේ රන්වොඩ වැවන්ටන් වත්තේ පිහිටි අ ත්‍යවරයාට අයත් නිවස වෙත රැගනීමටයි කටයුතු කෙරුණේ. අබහ ප්‍රා්ත, ආරුමගම් තොන්්ඩමන් මතාගේ පනස් හයබන ජන්ම දිනයද අදට යෙතිී තිබෙනවා. අමාත්‍යවරයාගේ දේහය කොටගල පිහිටි ලංකාකම්කරු කුග්‍රස් මුලස්ථානය වෙත හෙට උදැසන රැගෙනීමට නීීමිතයි. දේය පිළබඳ අවසන් කටයුතු නෝල් ොන්ඩමන් ක්‍රඩංගනයේති් රාජ්‍ය අනුග්‍රහය සහිතව අනිතා පස්වරුවයේ සිදුකිරීමටයි කටයුතු රා තිබෙන්නේ. මෙ අත්තර අමාත්‍යවරයාගේ අභහවයෙන් ශෝකයට පත් වතුකම්කරු ජනතාව අභහවේ සැලවූ දින සිට මේ දක්වාම දෛනික කටයුතු වලින් නිවත්ව සිටිනවා. ප්‍රදේශවය පුරා සුදු කොඩි සවා ශෝකය පලකිරීමටයි ජනතාව කටියුතු කරඇත්තේ. දුපානහි ආත්‍රී පත් විකාශයඒස සමගන්න මාවර පත්වෙනවා. ඔබට සුගරාත්‍රයක්.